පන්දු 300කදී ලකුණු 500ක් ගන්න පුළුවන්ද? ඒක ලෙහෙසි වැඩක් නෙමෙයි. ක්‍රිකට් ක්‍රීඩාව වේගවත් වීමත් එක්ක ලකුණු 500 ඉලක්කයක් ප්‍රතිකරවන්ට එක් දිනීමක ළඟා වෙන්න පුළුවන් ඉලක්කයක් බවට දැන් පත් වෙමින් තියෙන්නේ. මේ වෙද්දි එක් දින තරඟවල අවස්ථාව 21ක ඉනිමක ලකුණු ප්‍රමාණය ලකුණු 400 පහු කරලා යන්න සමත් වෙලා තියෙනවා. අවස්ථා දෙකක ලකුණු 480 සීමාව පහු කරලා ගිහින් තියෙනවා. ඉතින් ලකුණු 500ක් ලබා ගන්න එක තවදුරටත් සිහිනයක් වෙන්නේ නම් නැහැ. පසුගිය දවසක නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව ඉංගලන්ත කණ්ඩායම නතර වෙන්නේ ලකුණු 500ට ලකුණු 2ක් මෙපිටින්. එදා තරඟේ එංගලන්තයේ නිමේ 49 වෙනි පන්දු ආරේ ලකුණු 7කට සීමා වීම නිසා තමයි එංගලන්තයට ලකුණු 500ට යන්න බැරි වුණේ. 50 වෙනි පන්දු ආරේට ලකුණු 21ක් ලබා ගත්තත් එංගලන්තේ නතර වෙන්නේ ලකුණු 500ට මෙපිටින්. එදා ලකුණු 500ට යන්න බැරි වුණ එක ගැන එංගලන්තයේ නිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්තුණු ජොස් බට්ලර් තරඟෙන් පස්සේ අදහස් දක්වලා තිබුණා. අපි ඉලක්කය වෙලා තිබුණේ ලකුණු 500 තමයි. හැබැයි ඉතින් අපිට ඒ ඉලක්කයට යාගන්න බැරි වුණා. අපි කණ්ඩායමක් විදිහට අමාරු ඉලක්ක වලට යන්න තමයි හැම වෙලේම උත්සාහ කරන්නේ. අපිට එදා ලැබුණු තනතිල්ලත් හොඳයි. ඒ වගේ මේක පොඩි ක්‍රීඩාංගණයක්. ඉතින් අපි බැලුවේ කොහොමද ලකුණු 500ට යන්න. පන්දු 47කින් ශතකයක් ගත්ත බට්ලර් ඒ ඉනිම ගැන කියන්නේ මෙහෙම කතාවක්. ඇත්තටම මම ගොඩක් විනෝදෙම්ම සෙල්ලම් කරපු ඉනිම තමයි මේ ඉනිම. තරඟයේදී මංගල ශතකේ ගත්ත ෆිල් සල්ට් ගැනත් බට්ලර් අදහස් දක්වලා තිබුණා. එයා බය නැතුව පහර දෙන ක්‍රීඩකයෙක්. මම හිතන්නේ එංගලන්තයේ බිහි කරන තවත් හොඳ ප්‍රහාරකෙක් විදිහට ඉස්සරහ තරඟවල අපිට සල්ට් දකින්න ලැබෙයි. ඔය විදිහට තමයි බට්ලර් වාර්තාගත ප්‍රහාරයෙන් පස්සේ අදහස් දක්වලා තිබුණේ. මේන් වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket world කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් සම්පිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙදී ඔබට සුබ දවසක්.